Pedro, vou dar o saco. Kodina, porakuna. Katir nih, ada hal ini kok gini nih, apa terjadi gini? Kalau tuh mulai gak lo tinggal dahagannya? Sir? Pangis. Oh, nice. Sir, කටිය ජොයින් වෙනකන් අර මං සර්ට ස්ටයිල් එකක් එව්වේ හවස සර්ට් පුළුවන් ද ඒක කියලා දෙන්න? කොහොමද අපි කතා කරමු? මට විනාඩියක් දෙන්න මිස්. මං චුට්ටි වෙලාවක් මං ආයෙ ජොයින් වෙනවා ක්ලාස් එකට. හරි සර්. හරි, ඔයාලට පැහැදිලිව වෙනව නේද? අවසහිනු ෆයිල් එක වගේ නේද? හරි, මේකේ මේ මේකේ මේ මේ තියෙන කර ඒ කියන්නේ මම මේක මේ පොඩ්ඩක් ඇදලා පෙන්නන්නේ මේ මට දැන් ෆොටෝ එක ෂෙයා කරන්න බැරි හින්දා ඔන්න වගේ ස්ටයිල් එකක් තමයි තිබ්බේ. එතකොට මේ මෙන්න මෙතන මේ කර තමයි මේ සංදි මාට තිබ්බේ ප්‍රශ්නේ කොහොමද පැටර්න් එක හදාගන්නේ කියන එක. මේක අපිට පුළුවන් ක්‍රම දෙකකට හදාගන්න. පළවෙනිම දේ තමයි ලේසියම විදිහ ආල හදන බේසික් එක ගන්නවා. කොහොමද බේසික් එක තියෙන්නේ? මෙතන මුලින්ම කරන්න ඕනේ අපේ HPS එක මෙතන තියෙන්නේ. HPS එක ඊට පස්සේ අපිට පුළුවන් neck width එක. neck width එක ගන්න ඕනේ මෙන්න මෙතන මේ HPS එක ඉඳලා මේ HPS එකට neck width එක ගන්න ඕනේ. පැහැදිලිද? ତର මේ measurement එක x කිව්වොත් x පෙදීම දෙක measurement එක මම මහකර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ point එකේ ඉඳලා මෙතෙන් අපිට shoulder එක මේ විදිහට ජාප කරන්න පුළුවන්. ඊළඟට ගන්න පුළුවන් ඔයාලට
මේ නෙක් සර්කම්ෆරන්ස් එක කොච්චරද කියන්නේ. ඒ කියන්නේ මේ පැත්ත ඉඳලා එහෙම සම්පූර්ණ මෙෂර්මන්ට් එක ගන්න පුළුවන්. සම්පූර්ණ මෙෂර්මන්ට් එක ගත්තට පස්සේ අපට පුළුවන් ෆ්‍රන්ට් එකට සහ බැක් එකට අවශ්‍ය කරන මිමි වෙන වෙනම ගන්න. හැබැයි පහසුම විදිහ තමයි ඔයාලට මෙන්න මේ ෆ්‍රන්ට් එකට මෙතන ඉඳලා මේ පැත්තේ ෆ්‍රන්ට් එකට මේ දොර මනින්න. ඒ කියන්නේ අපි ගන්නකොට neck width එක neck measurement එක ගන්නකොට මෙහා ෆ්‍රන්ට් එකේ වෙනම ගන්න බැක් එකේ වෙනම ගන්න. එහෙම ගත්තට පස්සේ අපිට මෙතන මේ curve එක හදා ගන්න පහසුයි. ඊළඟට පුළුවන් නම් ගන්න ඔයාලට මේ HPS එක විතර කොච්චරක් වගේ පාතින්ද ඔයාලගේ මේ කරේ measurement එක ඕන වෙන්නේ කියන එක. මොකද ඒක අපිට guideline එකක් විදිහට ගන්න පුළුවන් neck එක හදා ගන්න. ඒක ගත්තේ නැති වුණත් ඔයාලට ගැටලුවක් නැහැ. ටේප් එක ගන්න, ටේප් එක අරගෙන මෙන්න මෙතන ඉඳලා බලන්න. අපි හිතමු ආවේ මෙෂර්මන්ට් එක y කියලා මේ ෆ්‍රන්ට් එකේ මේ මෙෂර්මන්ට් එක. එහෙමනම් ෆ්‍රන්ට් එකේ y මෙෂර්මන්ට් එක නම් ආවේ අපිට සම්පූර්ණ සර්කම්ෆරන්ස් එකෙන් භාගයයි පැටර්න් එක අඳින්නේ. එහෙමනම් y බෙදීම දෙක මෙෂර්මන්ට් එකක් තමයි අපිට ගන්න වෙන්නේ. මේක y ආවනම් y බෙදීම දෙක මෙෂර්මන්ට් එකක් මේක වයින මෙතනදී ගන්න වෙන්නේ y බෙදීම දෙක මෙෂර්මන්ට් එක. ඒක ටේප් එක තියලා බලන්න පුළුවන් මේ පොයින්ට් එකේ ඉඳලා මෙතෙන්ද කොච්චර වගේ ප්‍රමාණකින්ද මේක කැපෙන්නේ කියලා. කැපෙන තැන බලලා අපිට පුළුවන් මේක මෙහෙම කව් ෂේප් එකක් අඳ ගන්න. එතකොට මේක y බෙදීම දෙකයි. ඒ වගේම අපිට බැක් එක පැත්තෙත් මෙෂර් කරන්න පුළුවන්. මෙෂර් කරලා අපිට මෙතන තේ විදිහටම බැක් එක අඳ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඟල් භාගයක වගේ ඩ්‍රොප් එකක් අරන් වල මේක ඇඳගත්තら මේ විදිහට අදාළ මෙෂර්මන්ට් එක හරියට එයි. එන්න නොන ඔය විදිහට අපිට පුළුවන් ෆ්‍රන්ට් එකේ සහ බැක් එකේ කරවල් දෙක පැහැදිලිව ඇඳ ගන්න. පැහැදිලිද? මෙතන නම් ගැටලුවක් කෙනෙක්ක් නැහැ කියලා මං හිතුවා. මිස් චන්දිමාට තේරුණානේ අපිට කර හදාගත්තේ විදිහ. ඔව් සර්, පැහැදිලි, ගැටලුවක් නැහැ. හරි. ඊළඟට ගන්න මෙතන ඉඳලා මෙන්න මේ ප්‍රමාණය කොච්චරක් අවශ්‍යද කියන එක. ඒ ප්‍රමාණය මේ සුවාට පුළුවන් මෙතන මාක් කරන්න. තව දෙයක් තියෙනවා මට කියන්න අමතක වෙච්ච දෙයක්. මෙන්න මේ කරේ මෙෂර්මන්ට් එක ගනිද්දී අපි වයිනා වයි බෙදීම දෙකට අඟල් භාගික මෙෂර්මන්ට් එකක් එකතු කරලා ගන්න. මොකද කරට ලූස් එකක් වොනේ හින්දා නැත්තම් අපි මේ ගාටම ගත්තාම බෙල්ලට ටිකක් හිර වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ දොර ඔයාලා මාක් කරනවා. මෙතන මාක් කරලා මේ විදිහට රවුම හදා ගන්න පුළුවන්. පැහැදිලිද? ඒක අපි ඉසෙට් නම් ගත්තේ. එතන ඉසෙට් මෙෂර්මන්ට් එක අරගෙන කර ඇඳගත්තා. ඕක ඔය විදිහට බැක් එකකට ගන්න පුළුවන්. මෙතන ඉඳලා ඉසෙට් මෙෂර්මන්ට් එක අරගෙන මෙහෙම දැක්ක ඇඳ ගන්න පුළුවන්. පැහැදිලිද? අපිට මේක තව ක්‍රමයක් තියෙනවා. මෙහෙම ෆ්‍රන්ට් එක සහ බැක් එක මෙහෙම එකට අඳින්නේ නැතුව බැක් එකේ මේ පැත්ත පුළුවන් මෙහෙම මෙහෙම තියලා මෙතන මේ ෂෝල්ඩර් එකට හේතු කරලා මෙහෙම ඇඳ ගන්න පුළුවන්. එතකොට අදාළ ගැටේ ඔන්න වගේ හැඩයක් තියෙන්නේ. ඊට පස්සේ මේ මෙෂර්මන්ට් එක අපිට ඔබම ගත්තහම කොහොමද බෙල්ලට මෙතනින් වාට පිස්? එතකොට පල්ලෙ හැඉන්නේ තියෙන්නේ කර. ඒ කියන්නේ මිස් දැන් ඔහොම දැන් කියන්නේ දැන් උඩට නෙමෙයිනේ. එතකොට ඇඳුමෙන්මනේ දැන් ඔය කර පල්ලලා අයින් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මෙහෙම ඔය බෙල්ලේ ඒක නිකන් තියෙන්නේ මෙහෙම බෙල්ලේ. බෙල්ලට හැබැයි ආව බෙල්ලට හේතු වෙන්න පුළුවන්. අපිට ඒක පුළුවන් මිස් මේ විදිහට ගන්න. අපි මෙතනින් මෙතන බෙල්ල මෙෂර්මන්ට් එකගෙන ගත්තේ. එතකොට මෙතන බෙල්ලට හේත් වෙනවා. පල්ලෙ ගත්තාම හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේක ඇන්දොදින් එහෙම මිස් කිව්ව ගන්නවම මේ ඔහ වෙන්න පුළුවන්. හරි, අපිට ඒකට පුළුවන් මෙතන මෙන්න මෙතන මේ දෙක එකට හේතු කරනකොට
එහෙම ස්ට්‍රේට් මෙන්න මෙම කට් වෙන ගත්ත නම් මිස් මෙහාට ගත්ත නම් මෙතන කර්බ් එක අඩු වෙයි. එතකොට දැන් අපි මේකට සර චයිනීස් කොලර දැන් නෝමල් ඔය කර දැන් ඇඳපු විදිය ඇඳලා ඒක මැනලා අර චයිනීස් කොලර එක හදන විදියට එහෙම හදන්න බැරිද? එතකොට නෑ මිස්, දැන් ඔය ඒක තමයි මේ සාමාන්‍යයෙන් මේ ගන්න පුළුවන් විදිහ. නමුත් මේ විදිහ බැරි වෙන එකක් නැහැ. මොකද මේ බැරි වෙන්නේ නැහැ කියලා කිව්වේ අපි පැටන එක අඳින්න දැන් මෙතන ඉඳලා මෙහෙමනේ පැටන එක ඇන්දේ. එතකොට අපි දැන් ගත්තේ පොයින්ට් එක බෙල්ලේ උඩ පොයින්ට් එක ඉඳන් ගත්තොත් මිස් ඔයාලගේ මෙතනදී අපි මේ මෙෂර්මන්ට් එක මෙහෙම නේ ඇඳෙන්නේ. ෆ්‍රන්ට් එකේ භාගෙ මෙහෙම ගත්තාම කරේ හැඩය මෙහෙම ඇඳෙනවා. අර විදිහ ගත්තොත් නම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ෆ්‍රන්ට් එකම සෙට් කරලා ගත්තොත් මට හිතෙනවා ඇඳ ගන්න ලේසි වෙයි කියන එක. ඔතනදී ගැටලුව වෙන්නේ මිස් මේ තනින් පල්ලෙහාට ආවොතින් මං බලන්නම් සර්. දැන් සර් ඇඳපු විදියට ඇඳත් ඒක දැන් මේ ස්ටයිල් එක නොවුනත් ඒකත් ස්ටයිල් එකක්. ඒ විදියටත් නෑ. මං දැකලා තියෙනවා. නෑ ඒක මිස් ඒක වෙන්නේ ලොක් නෑ. වෙන්න අර මිස් කිව්වාගේ මෙහෙම පල්ලෙහන් ආවොත් වැඩක් එන්නේ නැහැ. මොකද මේ අපිට මේ රූපෙම නෙමෙයි ලියන්නේ. මේ ඒකයි ගැටලුව තියෙන්නේ. බලමු මිස් මේ නෑ මේක බලන්න. එහෙම නැත් සාමාන්‍යයෙන් පොලරක හදන විදිහට කියන්නේ අපි සාමාන්‍යයෙන් එතකොට ෆ්‍රන්ට් එකේ මෙතන ඉඳලා මිස් කරේ ඩ්‍රොප් එක අඩු කරන්න එනවා. අඩු කරලා බේසික් පැටර්න් එක අඳ ගන්න මේ විදිහටම ඇඳගෙන ඊට පස්සේ යට කොටස වාර ඩිසයින් කරන්න පුළුවන්. මෙතන මෙහින් පල්ලෙහාට මෙතන ඉඳලා කොලරක එන්න ඕනේ. එතකොට කොලරකේ මෙෂර්මන්ට් එක ඉස්සරහට ගන්න වෙන්නේ මෙතන ඉඳලා මේ රවුම් අරගෙන. ඔව් මේ වගේ හැදුවොතින් එහෙම අපිට මෙතන හේතු වෙන තමයි එන්නේ. මැෂා කරක චයිස් කරක වගේ ගන්න පුළුවන් මිස්, ප්‍රශ්නයක් නැහැ. ඔයා මෙතන මෙෂර්මන්ට් එක කියන්නේ මෙන්න මේ මෙෂර්මන්ට් එක මේ සම්පූර්ණ බෑක් එක සහ ෆ්‍රන්ට් එක මිස් හේතු කරන්න. හේතු කරලා මේ මෙෂර්මන්ට් එක මිෂර් කරලා අරගෙන ඒ මේ මෙෂර්මන්ට් එක කියන්නේ මෙතන පල්ලෙහා මෙෂර්මන්ට් එක. ඊළඟට උඩ මෙෂර්මන්ට් එක තමයි මේක වා මෙෂර් කරන මිස් බෙල්ල මෙෂර්මන්ට් එක. බෙල්ල මෙෂර්මන්ට් එක මෙෂර් කරලා අපි හිතමු ආවේ x මෙෂර්මන්ට් එක නගලක් එකතු කරා. ඊට පස්සේ මෙතනදී හයිට් එක මෙතන මාක් කරලා මේ x බෙදීම එක කියන්නේ සම්පූර්ණ මෙෂර්මන්ට් එකනේ. එතකොට අපි එකෙන් භාගය යන අඳින්නේ කර්ව් ෂේප් එකෙන්. මෙතනදී මිස් මට හැබැයි වාට මෙතන හැඩය සහ මේ මෙතන පල්ලෙහා මෙෂර්මන්ට් එකේ හැඩය අපි මුලින්ම මේ පල්ලෙහා මෙෂර්මන්ට් එකේ හැඩය ඇඳගෙන ඒකට සමාන්තරව උඩ මෙෂර්මන්ට් එක මිස් ඒ කියන්නේ දැන් මම මේ වගේ කර්ව් ෂේප් එකක් ඇඳුවොත් එහෙම මෙතන ඉඳලා මෙතෙන්න මේ කරේ මෙෂර්මන්ට් එක මාක් කරනවා. මාක් කරලා ඊට පස්සේ මේ දුරට සමාන වෙන්න උඩින් ලයින් එකක් ඇඳලා එතන x බෙදීම කියන්නේ x වලට අඟලක් එකතු කරලා ඒක දෙකෙන් බෙදලා a හැඩෙමිස් මෙහෙම හදාගන්න පුළුවන්. මෙතන ඉස්සෙල් ප්‍රමාණය ගැන නම් මට එක පාටම කියන්න බැ මිස්. මොකද මෙතන curve shape එකක් එන්න ඕනේ. ඒකෙන්ද සාමාන්‍ය අඟල් දෙකක් විතර වගේ ප්‍රමාණයක් උස්සලා බලන්න.
ඉස්සුවා මෙතන අපි මෙතන ෆ්‍රන්ට් එක පල්ලෙහාට ගන්නේ ඩ්‍රොප් එක තියෙනවානේ, නෙක් ඩ්‍රොප් එක. නෙක් ඩ්‍රොප් එක සාමාන්‍යයෙන් අපි ගන්න අඟල් දෙකක් වගේ නම් වා ඊට සාපේක්ෂව මෙතන අඟල් භාගයක් විතර අඩු කරලා මෙන්න මේ ගැප් එක ගන්න බලන්න. මම ඔය කිව්වේ මේ ගැප් එක මේ උස්සන ප්‍රමාණය ගැන වලට අයිඩියා එකක් නැති හින්දා. නැත්තම් මිස් වා සාමාන්‍යයෙන් මේ වගේ කපලා මං කියන්නේ ඔයාලට සාමාන්‍ය මිස් පැට්‍රිකට කරන්න පුළුවන් දේ. මෙහෙම කපලා ඉරිලා මේ කොලේ අරගෙන මේ කොලේ සම්පූර්ණ ෆුල් එක ගන්න. ෆුල් එක අරගෙන ඊට පස්සේ මේ දැන් අපි ඩම එකක් හරි කෙනෙක්ගේ එකක් හරි මැල්ල නිමශය කරලා ගන්න. ඒ කෙනාගේ බෙල්ලට මේක හේතු කරලා බලන්න කොච්චර ලූස් එකක් එනවද කියලා. ලූස් එකක් එන තැන් වල මෙහෙම චෝටි ඩාට් මෙහෙම ඩාට් ඩාට් වගේ නවලා ඔයා මෙහෙම පල්ලෙහාට ඩාට් වගේ නමලා මිස් මේ මෙතන හැඩය හරියටම හදාගත්තොත් මේ මෙන්න මේ කර්ව් එකේ හැඩය ඔයාලට ගන්න පුළුවන්. මොකද මට ඒක නැති වුණත් මිස් ගොඩක් කියලා ඩමියක් පාවිච්චි කරලා තමයි මේ වගේ එකක අපිට හැඩය ගන්න වෙන්නේ. මොකද සාමාන්‍ය මේ වගේ අපිට දල වශයෙන් හැඩයක් ඇඳගෙන ඒ හැඩය අදාළ කෙනාගේ හැඩ ඩමියකට හරි දාලා බලලා අපිට මෙතනදී ලූස් එක නවලා මෙම් ලූස් එකක් යන මේ ලූස් එක නවලා අදාළ හැඩය අපිට හදාගන්න පුළුවන් ලේසියෙන් වැඩි. එහෙම නැත්නම් පොඩි කට් දාලා මෙහෙම මෙහාට නමලා පොඩි සෙලෝටේප් එකක් මෙහෙම ගහගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක දිගහැරලා ගත්තාම අපිට අවශ්‍ය කරන හරිම හැඩය හදාගන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ වඩාත්ම සාර්ථකම විදිහ. මෙහෙම දැන් ෆොටෝ එකකට සාපේක්ෂව ගත්තොත් අපිට ගන්න වෙන්නේ ඇත්තටම මෙහෙම කැලේ දෙකකටයි ගන්න වෙන්නේ. දෙක එකට පැටර්න් එකේ දෙක කොටස් දෙක එකට එකතු කරලා ගන්නවා නම් මේ අර කිව්වා වගේ ඇන්දර පස්සේ හැබැයි තියෙන්නේ අර බෙල්ලෙන් පහතට. මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. මෙතනින් උඩට එන්න ඕනේ හැඩය පල්ලෙහාට තමයි එන්නේ. එතකොට අර අදාළ රූපේ හැඩය එන එකක් නෑ. එහෙනම් මිස් මෙහෙම බලන්න මේක තමයි මෙහෙම තමයි ගන්න වෙන්නේ. ඔයා බලන්න මිස් මේක ඇඳලා ඇඳලා ඊට පස්සේ අදාළ හැඩය හරියටම ගන්න නම් නවලා කට් දාලා එහෙම අලවලා සොලඩෙට් කරලා මේ හැඩය හදා ගන්න. එතකොට ලේසියෙන්ම ගන්න පුළුවන් වෙයි. ඉස්ට පොඩි අදහසක් එන්නේ නේද? ඔව් සර්, මට ඒ කියන්නේ මේ වගේ මේ රෙඩිමේඩ් මේ ගත්ත මේ ඩ්‍රෙස් එකකත් ඔය සර් කියපු ඔය ගැටලුව තියෙනවා. මේ උඩින් එතන බුරුලයි, කර මෙහෙම බෙල්ලට හේතු වෙලා හිටින්නේ නැහැ. ඉතින් ඒකෙ මම පොඩ්ඩක් අතින් පේන්නේ නැති විදියට තැනින් තැනින් පොඩි නිකන් ඩාට් වගේ දැම්මා. එහෙම දැම්මට පස්සේ තමයි හේතුනේ ඒක අර ස්ට්‍රෙච් ෆැබ්‍රික් එකක් වෙලත්. ඉතින් මේ ඒ කියන්නේ අර උඩින් බුරුලයි මේ පල්ලෙහාට වැඩිය. සර් දැන් මේකට අපිට බැරිද නිකන් අර බයස් පටියක් වගේ එකක් අල්ලන්න? බයස් එහෙම පුළුවන්ද? හල්ලුවා කියලා නෑ අපට ඕනේ කරන්නේ මිස් මේ වගේ ස්ටයිල් එකක මෙතන බෙල්ලට හේතු කරගන්න නේ. අපි බයස් පැටියක් ඇල්ලුවා කියලා මිස් බෙල්ලට හේතු වෙන්නේ නැහැ. වෙන්න ඕනේ මිස් දැන් මෙතනදී මේ උඩ මෙතනදී උඩ මෙෂර්මන්ට් එකට උඩ මෙෂර්මන්ට් එකයි යට මෙෂර්මන්ට් එකයි ගාන්ටම අපි ගරගෙන අරගෙන හදාගත්තොත් මේක ගාන්ට ගන්න පුළුවන්. නමුත් අපි අර මිස් කිව්වා වගේ කොච්චර කරත් අපට මෙතන ගාන්ට ගන්න අමාරු. දැන් අපි මෙල කේස් වල හැදුවොත් ෆිටෝන් එකේදී මෙතන ගානට එන්නේ නැහැ. ඒකෙන් ඉඳන් ඩම එකක් පාවිච්චි කරලා අපි සාමාන්‍යයෙන් මේ වගේ ස්ටයිල් කරන්නේ මෙහෙම හදාගත්ත එක කොලයක සම්පූර්ණයෙන්ම පැටර්න් එකේ කොටස් ටික හදාගෙන ඩම එකට දාලා මේ ලූස් තැන් ටික නවා ගන්නවා. අර ආමිස් කරා කියලා කිව්වේ මේ නවල හැදුවා කියලා කිව්වේ මෙහෙම කට් දාලා අලවල සෙලොටේප් කරගන්නවා. ඊට පස්සේ මේක දිගහැරලා ගානට ගත්තහම අපට හරියටම හැදේ ගන්න පුළුවන්. ඒක තමයි හොඳම ක්‍රමය. ඒක අපි විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් පිටරටවල දුන්නත් මිනිස්සු වල දකින්න ඇති ඩමි පාවිච්චි කරන ගොඩාක් ඩිසයින් ඩෙවලොප් කරන්නේ. මොකද සමහර ස්ටයිල් අපට ඇඳුමේ ඇඟේ හැඩෙත් එක්ක අපට හිතා ගන්න හරි අමාරුයි කොහොමද පැටර්න් එක හදන්නේ කියලා. ඒකෙන් හින්දා හොඳම වෙලේ තමයි ඩමි එකක් පාවිච්චි කරලා දැන් ඔයාලට නම් කවහරි දැන් එක්කෝ දුවෙකුට හරි එහෙමනේ ඇඳුමක් හදන්නේ.
එයාට දාලා මිස් මෙතනදී වා හදාගන්න. හැබැයි මේක බෙදරම හේතු කරන්න එපා. ඇඳන් ඉන්නට අපහසුයි. හරි ලූස් එකක් දෙන්න. මොකද නැත්තම් අර බෙල්ල ටයිට් වුණාම අමාරුයිනේ. ඒක හින්දා මේ එතන ලූස් එකක් දීලා පැටන් එක හදාගන්න. අර මිස් කිව්වා වගේ මෙතනදී මේ ලූස් එකක් දී ගොඩක් ලොකු ලූස් එකක් දෙන්න එපා. ඉස්සරහට අඟල් භාගයක් පිටිපස්ස අඟල් භාගයක් වගේ දුන්නාම ගානට බෙල්ලට හේතු වෙලා තියෙයි. මෙන්න මේ හැඩය තමයි ගොඩක් දුරට බලපාන්නේ. ඔක ස්ටෑන්ඩ් එක ස්ටෑන්ඩ් එකක් ඉදිරියට ඉලිකින් පැහැදිලි. එතකොට පැහැදිලි කොලර් එක ඔක දැන් කපා ගනිද්දි තරහා පළුව නැම්මට ඒ කියන්නේ කොටස් තුනකට තමයි හදා ගන්න ඕනේනේ. පිටිපස්සෙන් බටන් එකක් දාන්න හරි ගැට ගහන්න හරි ඒ වගේ විදියක් හදා ගන්න. එතකොට කොලර් කොටස් කෑලි තුනකට කොටස් හදන්න එපා මිස්. ඒ කොටස් කියන්නේ එක කොටසයි එන්නේ. ඒ කියන්නේ මිස් ස්වාමී එකේ හාෆ් පැටන් එක හදාගෙන ඔය එහෙම ඒක හදාගත්තා. නැම්මට එකක් ඉදිරිපස පළුව නැම්මට එහෙම කැපෙනවා පිටිපස්ස සම්පූර්ණ පළුවට. ඕකේ. සම්පූර්ණම ගන්න මිස්. එහෙම ටෝ ෂේප් එකක් ආ ඒ. එතකොට මේ පැත්තේ බටන් එකක් එනවා නම් මේ පැත්ත දික් වෙන්න ඕනේ. දික් වෙච්ච පැත්තට හෝල් එකක්. අනිත් පැත්තට බටන් එකක් තමයි එන්න ඕනේ. පැහැදිලිද? හරි සර්, හරි. දැන් පැහැදිලි. හොඳට මම ට්‍රයි කරන්නම්. Thank you sir. You're welcome. තව උත්සාහ කරන්න. මේකෙත් මිස්වා ට්‍රයි කරන්න. මේකෙත් මම හිතනවා බැරි වෙන එකක් නැහැ කියලා ඩිවලප් කරගන්න. මොකද මේ මේක පාවිච්චි කරොත් අර මේ මේක මට මේ හිතුනේ දැන් අර මිස්මට හවස කියපු කතාවත් එක්කයි මේ ෆ්‍රන්ට් එක සහ බෑක් එක සම්බන්ධ කර ගන්න බැරිද කියන එක. නමුත් මේ මේක බැරි වෙන එකක් නැහැ මට හිතනවා. දැන් අර මෙතනින් ගත්තොත්නේ කරට හේතු වෙන්නේ. ඉතින් මෙතනින් උඩට ගත්තොත් අපිට මේ ගාන්ට හැඩේ ගන්න පුළුවන්. ට්‍රයි කරලා බලමු බලන්න. මේ අපිට මෙතනදී මේ කරේ හැඩේ මෙතනින් එන එක සහ මෙතනින් අපිට උඩ නෙක් එකේ මෙෂර්මන්ට් එක ගත්තොත් බොහෝ දුරට මේ මේකේ හැඩේ මෙතන හදා ගන්න පුළුවන් නේ කියලා මට හිතෙනවා. බලමු ට්‍රයි කරලා චුට්ටක් මේ උත්සාහ කරලා බලන්න පුළුවන් ද කියන එක. මේක තමයි ලේසිම විදිහ. හැබැයි මේකත් බලන්න මොකද ඩෙවලොප් කරන්න ලේසි එක. සාමාන්‍ය ගැටපොඩි වෙනවා ලා. අපි ගිය සතියේ ක්ලාස් එකේදී පෑන්ට් එකේ මේ ස්ටයිල් වගේ කතා කරා. නමුත් ප්‍රශ්නේ වුණේ ස්ටයිල් ඉදා කතා කරපු දවසේ රෙකෝඩින් කරගන්න බැරි වුණා. මොකද මේ පවර් කට් එකක් තිබ්බා. ඒක හින්දා මම ෆෝන් එකෙන් ක්ලාස් එකට ජොයින් වුණේ. ක්ලාස් එක කරනකොට කරන්ට් එක ආවට වැඩක් වුණේ නැහැ. මම කතා කරන එකේ සද්ද ඇහුන්නේ නැහැ. ඊට පස්සේ මම ෆෝන් එකෙන්මයි ක්ලාස් එක කරගෙන ගියේ. මට ඉතින් ෆෝන් එකෙන් කරපිට රෙකෝඩ් කරන්න බැරි වුණා. ගොඩක් දුරට ඔට කලින් දවසත් ওই ප්‍රශ්නේ වුණා අපිට. මොකද ෆෝන් එකෙන් කරපු දවසවල රෙකෝඩ් කරන්න බැරි වෙච්ච හින්දා. අපි අදින් ඔයාලා මම අදින් ඔයාලගේ මේ පෑන්ට් එකේ ස්ටයිල් පාට් එක ඉවර කරනවා. තාමන් ඔයාලට එක තියරි පාට් එකක් දෙන්න තියෙනවා. බොඩි මෙෂර්මන්ට් සරම් පැටන් එක හදන විදිය ගැන වීඩියෝ එක නම් කරා. නමුත් එඩිට් එඩිට් කරගන්න බැරි වුණා. මොකද අද හවස කරන්ට් එක ගියා. ඒ හින්දා එඩිට් කරපේක සේව් කරන්න බැරි වුණා. අනිත් දවස් අනිවාර්යෙන්ම ඔයාලට වීඩියෝ එක දෙන්නම්. සර් අපිට ජම්ප් සූට් එක කියලා දෙනවා නේද? අපි ජම්ප් සූට් එක කරමු මිස්. පෑන්ට් එක පෑන්ට් එකයි පෑන්ට් එකේ බ්ලවුස් එක එකතුවක්. මාරුවන්න ඇත්තට මොකද ලේසි. අපි කතා කරමු. තව අහගන්න මොහරි ස්ටයිල් ටික නම් ඔයාලා දාන්න. මොකද මට අනිත් දවස් ටිකේ කතා කරන්න තියෙන ඔයාලගේ ඇසෙස්මන්ට් ගැන. මම දන්නේ ඔයාලා කොච්චර දුරට කරාද කියන ඇසෙස්මන්ට් සම්බන්ධවන. අපි ක්ලාස් එකේ මේ ස්ටයිල් එකම කතා කරාද? අපි සූම් එක කට්මු තුවාල ඔය ලින්ක් එකම ජොයින් වෙන්න. අපි එදා මේ ක්ලාස් එකේ මේක කතා කර දාසේ
හලක් රෙකෝඩින් එක තිබ්බද මේ අපි එතන කතා කරාද? ඔව් මං හිතන්නේ මේක කතා කරා රෙකෝඩින් එකේ තිබුණනේ මේක එදා මම ක්ලාස් එකට එන්න බැරි වුණා. අර ගිය සතියේ ස්ටයිල් ටික අපහු මේක මං හිතන්නේ ගිය සතියේ කරපු ස්ටයිල් නේ. ඔව් මේක ඒවා අද මේක කරනවා තිබ්බ කියලා නෑනේ. කිව්වනේ. මම මේක රෆ්ලි මතක් කරලා නෑ. දෙන්නම් කියලා කිව්වා. මොකද එදා රෙකෝඩින් එක තිබ්බ නැති හින්දා මම අපව පොඩ්ඩක් කියලා දෙන්නම් කියලා කිව්වා. ඔය ස්ටයිල් එක ගැන කතා කරද්දී එහෙම මට මේක ඔයාලට කියලා දෙන්න උවමනාව තිබ්බේ පැටර්න් එක හදන විදිය නෙමෙයි. මෙතනදී පැටර්න් එක හදන්නේ සාමාන්‍ය ඔයාලගේ ඔෆිෂියල් පෑන්ට් එකක් විදියට හදන්න පුළුවන්. නමුත් මේකේ මට කියලා දෙන්න මොනවද තිබ්බේ මේකේ වේස්ට් බෑන්ඩ් එක හදන විදිහ ගැන. එතකොට මෙතනදී වේස්ට් බෑන්ඩ් එක ගැන කතා කරොත් ඔයාලට පේනවා ඇති උඩින් සාමාන්‍ය ලූස් එකක් තියෙනවා. ඊට යටින් තමයි ඉලාස්ටික් එක දාලා තියෙන්නේ. එතකොට මේ උඩ කොටස රැලි වෙලා තියෙන්නේ ඉලාස්ටික් එකේට පහලින් ආපු හින්දා. එතකොට මේ වගේ සාමාන්‍යයෙන් ඉලාස්ටික් එක අපි අඟල් දෙකක වගේ ඉලාස්ටික් එකක් නම් පාවිච්චි කරන්නේ ඉලාස්ටික් කොටසේ ඉඳලා ඉහළට අඟල් භාගයක තොග කාලක වගේ ප්‍රමාණය ඉස්සිලා තියෙන්නේ. පැහැදිලිද? අන්නේ ඉස්සිලා තියෙන කොටසේ ඉඳ තමයි මෙතන මේ වගේ රැලි වෙලා වගේ තියෙන්නේ. මොකද ගොඩක් අය ඔක පටලා ගන්නවා මහන්න ගියාම මේක කොහොමද හදා මහගන්නේ කියන එක සහ පැටර්න් එක හදාගන්න විදිහ ගැන පොඩි අවබෝධයක් දෙන්න ඕනනා තිබ්බ මට. මොකද මේ ස්ටයිල් එක සාමාන්‍ය තාම හොඳ මාකට් එකක් තියෙනවා. සමහර ස්ටයිල් වලට වඩා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බලමු කොහොමද අපි ස්ටයිල් එකක් අපි හදන්න කියලා. මේ දවස්වල එළියට යනකොට මාස් පාවිච්චි කරන්න ලංකාවේ ඉන්නේ අය බොහෝ. මේ දවස්වල එකක් දුවිලි, අනිත් එක කොරෝනා වලට සමානම වෛරස් එකක් යනවා. හැදුනහම ගොඩක් අමාරුයි. එහෙනම් සෑහෙන පරිස්සම් වෙන්න. මොකද මට සති දෙකකට වඩා අමාරු තිබ්බ තාමත් අඩු නැහැ. ඒකෙන් හින්දා මසල්ස් වල අමාරුවත් එක්ක කැස්ස තියෙන්නේ. ගොඩක් පරිස්සම් වෙන්න මේ. මොකද අපි වුණත් මේ වෙනකොට මාස් දාන එක සම්පූර්ණයෙන්ම අමතක කරලා තියෙනවා. ඒකෙන් හින්දා මේ බෝ වෙන්න තියෙන දේ හරිම වැඩි. ඒකෙන් හින්දා අයිසයක් මාස් පාවිච්චි කරන්න හැදුනහම තියෙන අමාරුව හැදුනහම තමයි දන්නේ. ඒකෙන් හින්දා හැදෙන්න කලින් පරිස්සම් වෙන්න එකම දේ තමයි ආයි මාස් එක අමතක කරන්න තෝ දාන යන්නේ යන තැනක. හරි. ඔන්න අපි දැන් අතාව මේ පෑන්ට් එක ගැන කතා කරේ. එතකොට මෙතනදී මම කිව්වා ඉලාස්ටික් එක දාලා තියෙන්නේ මේ ඇඳුමේ වේස්ට් එකට වඩා අඟල් භාගයක් හෝ තුන් කාලක් විතර පහළින්. පැහැදිලිද? එතකොට මෙන්න මෙතන ඉලාස්ටික් එක දාලා තියෙන්නේ. ඉලාස්ටික් එක මෙතෙන් දැම්මට පස්සේ මෙන්න මේ කොටස මොකද වෙන්නේ? මේක රැලි වෙනවා. එතකොට මෙතනදී ෆිනිෂ් කරන්න ඕනේ හින්දා මෙන්න මේ හා සමාන ප්‍රමාණයක් ඇතුළට නැවිලයි මේක ෆිනිෂ් වෙලා තියෙන්නේ. පැහැදිලිද? හරි, ඉලාස්ටික් එක මෙහෙම මේ පැත්තෙන් ඇවිල්ලා තියෙනවා. හරිද? එහෙමනම් මෙතන නම් ඔයාලගේ වේස්ට් එක තියෙන්නේ. මේ වේස්ට් එකේ ඉඳලා මෙතනින් පහළට අපි හිතමු අඟල් තුන් කාලා තියන්න කියලා. එතන අඟල් තුන් කාලයි මෙතන ඉඳලා අඟල් දෙකයි තියෙන්න කියලා අපි හිතමු. එහෙමනම් මෙන්න මේ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ගත්තට පස්සේ දෙකයි තුන් කාලයි නේද තියෙන්නේ. මෙතන ඉලාස්ටික් එකේට සඳහන් අඟල් දෙක, ඉතින් උඩට අඟල් තුන් කාලා. එතකොට දෙකයි තුන් කාලයි. එහෙමනම් මේ අඟල් දෙකයි තුන් කාල මෙතනින් උඩට ඉස්සෙන්න ඕනේ. පැහැදිලිද? දෙකයි තුන් කාලක් ඉහළට ඉස්සෙන්න අවශ්‍යයි. මේක මහන්න. පැහැදිලිද? එතකොට ඊට අමතරව මෙතනදී මෙහෙම ක්ලීන් ෆිනිෂ් කරනවා නම් ඉලාස්ටික් එක මෙහෙම ඇවිල්ලා ක්ලීන් ෆිනිෂ් කරනවා නම් උල්ටත් අඟල් භාගයක මෙහම වාසේ තියද්දි මෙහම වාසේ තියද්දි උඩට අඟල් භාගයක මෙහම වාසේ තියලා පැටර්න් එක හදාගන්න. හරිද? ඔන්න මහ පැටර්න් එක හදන විදිහ මම කියලා දුන්නා. මහන විදිහ ගැන මම අය බාරක් කිව්වොතින් මෙන්න මෙතනින් තමයි ෆෝල්ඩ් වෙන්නේ. ඔතනින් ෆෝල්ඩ් වෙනවා. ෆෝල්ඩ් වෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම ෆෝල්ඩ් ලයින් එක තියෙනවා. ෆෝල්ඩ් ලයින් එකේ මේ විදිහට ඉලාස්ටික් එක මෙහෙන්නේ මෙන්න මෙහෙම පල්ලෙහෙන්. අඟල් තුන් කාලා පල්ලෙහෙන් තමයි ඉලාස්ටික් එක මහන්නේ.
එතකොට මේක මහන ලේසිම විදිහ තමයි ඔයාලට පුළුවන් ඉස්සලාම මේතරින් නවලා යටට යට මැහුම ගහගන්න. හරිද? යට මැහුම ගහගෙන ඊට පස්සේ උඩ මැහුම ගහන්න පුළුවන්. මෙතන නවාගෙන ටේල් ෆිනිෂ් කරගෙන යට එක අටච් කරන්න පුළුවන්. ඇදලා අටච් කරලා ඊට පස්සේ උඩ කොටස ඇදලා අටච් කරලා පුළුවන්. එතකොට මෙන්න මේ කොටස අපට අර වගේ රැලි වෙලා ලස්සනට හිටිනවා. හරිද? ඒ ස්ටයිල් එකේ මට කියලා දෙන්න තිබ්බේ ඔච්චරයි. ඉතින් ඔයාලා ඉතුරු ටික හදන්න ඕනේ. දැන් මේ මම දාලා තියෙන ස්ටයිල් ඔක්කොගෙම මම ඔයාලට පැටර්න් එක හදන්න විදිය කියලා දුන්නා. පැටර්න් එක හදන එක දැන් ඔයාලගේ වැඩක්. මට දැන් ඔයාලට අමාරු දන් ටික කියලා දුන්නාම ඔයාලට පැටර්න් ටික හදාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. මම මුලින් ඉඳලා ගොඩක් සරලව තැන ඉඳලා කියලා දුන්නා. ඒකෙන් හින්දා ඒක පිළිවෙලට අහන් ආව නම් පිළිවෙලට කරගෙන ආව නම් ඔයාලට දැන් මේ දෙක ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. හරි, ඊළඟ ස්ටයිල් ගැන කිව්වොත් එහෙම මේක පැහැදිලිද තේරුණාද ඔයාලට? මම හරි ගැටලු තියෙනවා මේ ස්ටයිල් එකේ. තේරුම් නැද්ද? මම ඇහෙනවද ඔයාලට? ඇහෙනවා සර්. ඇහෙනවා තේරෙනවා සර්. සර්. ඔව්, මම කියලා දුන්නක තේරුණාද? තව පාරක් කියලා දෙන්න ඕනේද? තේරුම් නැද්ද? තව පාරක් කියලා දෙන්න ඕනේද? තේරෙනවා සර්. හරි. හැමෝටම තේරෙනවද? ගැටලුවක් නැහැ නේද එහෙනම්? හරි, මේ සැලකට යමු එහෙනම්. මේ ස්ටයිල් එක මම ඔයාලට කිව්වා අනේ එදා කොලේක හදලා මම පොඩ්ඩක් පෙන්නන්නම් කියලා. කොලේක හදලා පෙන්නන්නම් කියලා මම කිව්වා. මොකද මේක සාමාන්‍යයෙන් පැටර්න් එක හදන විදිහ විතරක් මම අරගෙන බෑ. මට මේක ගොඩක් බලද්දි ප්‍රැක්ටිකලි කරන විදිහත් කියලා දෙන්න ඕනකම තිබ්බා. ඒ හින්දා අපි බලමු අපි මේක කොහොමද මේ පැන් එක හදන්නේ කියන එක. මෙතනදී බැලුවාම පේනවා ඔයාලට දෙපැත්ත ගැට ගහලා තියෙන්නේ. ඒතර ඇතුලෙන් කලිසම තියෙනවා. මම මේක හදන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන එදා කිව්වා. එතකොට මේකේදී මම අද එදා කියලා දීපු නැති විදිහ ගැන සහ කියලා දීපු ක්‍රම දෙකම කියලා දෙන්න. ඔයාලා දෙකම උත්සාහ කරලා බලන්න පැටර්න් එක ෆිටෝන් එක ලස්සන මොකේද කියන එක. විනාඩියක් දෙන්න උහුම.